අයිබෝවන් ලංකන් ඉන් මෙල්බර්න් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ 2021 2020 කියන නව migration අවුරුද්ද සඳහා occupation ceilings අලුතෙන් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා මොකද්ද මේ occupation ceiling කියන්නේ, ඒ වගේම විවිධ job වර්ග සඳහා කොච්චරක් වෙන් කරලා තියෙනවද කියලා. ඉතින් මේ වර්ෂයේ සිදු කරලා තියෙන ලොකුම වෙනස්කම තමයි ඔස්ට්‍රේලියාවේ accounting කියන්නේ ගොඩක් සිසුන් ඔස්ට්‍රේලියාවට ස්ටඩි කරන්න එන බොහොම ප්‍රසිද්ධ කෝස් එකක්. මොකද accounting වලින් PR දාන්න පුළුවන් නිසා. නමුත් මේ වර්ෂයේදී accounting වලින් PR දැමීම සඳහා තියෙන ඉඩකඩ එහෙල දහසක් දක්වා අඩු කරලා තියෙනවා. ඉතින් මේක මේ සතියේ තමයි මේගොල්ලෝ publish කරේ. මම ඔයාලට ඒගොල්ලෝ දාපු සැනින් ඉදිරිපත් කරන්න හිතුවා මේ වීඩියෝ එක. ඉතින් අපි දැන් බලමු ඉදිරියට මේ සම්බන්ධව. ඔයාලා තවමත් මගේ channel එකට එකතු වෙලා නැත්නම් මගේ channel එකට support කරන්න කැමති නම් subscribe button එක press කරලා subscribe කරලා join වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් කරන්න කියලත් මතක් කරලා දෙනවා. අපි දැන් බලමු මොකද occupation ceiling කියන්නේ කියලා. ඉතින් ඔස්ට්‍රේලියාවේ PR ලැයිස්තුවක් තියෙනවා. මේ PR ලැයිස්තුවේ හැම එකකටම occupation ceiling එකක් නැහැ. තරගකාරීත්වය වැඩි තෝරගත්තු සමහර රැකියා සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් වසරකට අපි මෙන්න මෙච්චර PR ප්‍රමාණයක් විතරයි මේකට ලබා දෙන්නේ කියලා උපරිමයක් නිගමනය කරනවා. ඉතින් ඒ උපරිමයට වඩා ඒගොල්ලෝ PR ලබා දෙන්නේ නැහැ. ඉතින් මේක අදාළ වෙන්නේ ගොඩක්ම 189 කියන ඉන්ඩිපෙන්ඩන්ට් ස්කිල් PR වීසා එක සඳහා සහ රීජනල් ස්කිල්ඩ් PR වීසා සඳහා. ඉතින් occupation ceiling එක වැඩි තරමට තමයි ඒ රැකියාව යටතේ ඔයාලට PR ලබා ගන්න තියෙන chance එක වැඩි වෙන්නේ. ඒ මොකද එතකොට ceiling එක වැඩි කියන්නේ ඒකට වෙන් කරලා තියෙන ඉඩ ප්‍රමාණය වැඩි. එතකොට ඒකෙන් PR දාන අයට වැඩිපුර chance තියෙනවා කියන එක. ඉතින් මේ ටික තමයි යාලා ඒ අදාළ official website එකේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා තියෙගොල්ලෝ පෙන්නලා දීලා තියෙනවා occupation ceiling කියන්නේ සමහරක් jobs වලට maybe applied කියලා තියෙන එකයි. හැම job එකටම මේක අදාළ නැහැ. PR ලිස්ට් එකේ තියෙන එයාලා දීලා තියෙන කෙටි ලිස්ට් එකක්, ඒ ලයිස්තුවේ තියෙන ඒවට උපරිමය ඒගොල්ලෝ පනවලා තියෙනවා. ඉතින් මේක අදාළ වෙන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් සහ ස්කිල්ඩ් රීජනල් ප්‍රොවිෂනල්ස් කියන වීසා සඳහා. ඉතින් මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක මම මගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔයාලට එතකොට මේක ක්ලික් කරලා කියව ගන්න පුළුවන්. මම දැන් ඔයගලන්ට ලිස්ට් එක පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේනවා ඇති එක එක ලිස්ට් එක 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 ජොබ් සඳහා මතක තියාගන්න PR ලයිස්තුවේ තියෙන හැම ජොබ් එකක්ම මෙතන නැහැ. අර තරගකාරීත්වය වැඩි තෝරගත්තු කීපයකට විතරයි ඒගොල්ලෝ උපරිමයක් පනවලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේක කලින් තිබුණේ 2019-2020 කියලා. ඉතින් මේ මාසේ අගෝස්තු මාසේ තමයි අලුතෙන් ඒගොල්ලෝ රිලීස් කරේ 2020-2021 කියන අලුත් වර්ෂය සඳහා කොච්චර ප්‍රමාණයක් ඒගොල්ලෝ වෙන් කරලා තියෙනවාද කියලා. ඒ මොකද ඔස්ට්‍රේලියාවේ මයිග්‍රේෂන් අවුරුද්ද යන්නේ එක අවුරුද්දක ජුනි ඉඳන් ඊළඟ එක අවුරුද්දක ජූලි මාසේ ඉඳන් ඊළඟ අවුරුද්ද ජුනි මාසේ දක්වා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙතන මම හැම ජොබ් කැටගරි එකක්ම කතා කරන්න යන්නේ. විශේෂත්වයක් තියෙන කැටගරිස් ගැන මම ඔයාලට කතා කරනවා. ඔයගලන්ට මේ ලින්ක් එක ක්ලික් කරලා මුළු ලිස්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති කන්ස්ට්‍රක්ෂන් මැනේජර්ස්ලාට ඒගොල්ලෝ ඉතාම වැඩි ඉඩ ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. ඉතින් ඉඩ ප්‍රමාණය සීලින් එක 7145ක් ඒගොල්ලෝ වෙන් කරලා තියෙනවා. හැබැයි තවම නම් ඒගොල්ලෝ මේ අගෝස්තු මාසෙට ඒගොල්ලෝ PR ලබා දීලා නැහැ ජූලි අගෝස්තු වල. ඒ මොකද මේ දවස්වල වෛරස් එක නිසා ගොඩක් මෙඩිකල් ෆීල්ඩ් එකේ අයට තමයි ඒගොල්ලෝ මුල් තැන දෙන්නේ. අනිත් PR පොඩ්ඩක් හෝල්ඩ් කරලා තියෙනවා. ඒ නමුත් මේ තත්ත්වේ පොඩා යථා තත්ත්වයට පත් වුණාම ලොකු chances තියෙනවා මෙන්න මේ වගේ construction managers PR ගැනීම සඳහා. ඉතින් මම අර කලින් කතා කරපු මේ වීඩියෝ එකෙත් මාතෘකාව වුණු accounting කියන එක තමයි මම දැන් මෙතන පල්ලෙහා පෙන්නලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති ඒකට වෙන් කරලා තියෙන දහසයි. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දහසක් කියන්නේ ලොකු ප්‍රමාණයක් කියලා. නමුත් මීට කලින් අවුරුදු වල ඇත්තටම accountantsලට 3000ක් 4000ක් අන්න ඒ වගේ ඉහළ ප්‍රමාණයක් ඒගොල්ලෝ වෙන් කරලා තිබුණා. නමුත් මේ අවුරුද්දේදී මේක දහසක් දක්වා අඩු කරාම ඒක ඇත්තටම ලොකු කප්පාදුවක් තමයි ඒගොල්ලෝ කරලා තියෙන්නේ.
ඊළඟට මම මෙතන තියෙන ඊළඟ ඉතුරු ජොබ් ලයිස්තුවේ ඉතුරු ජොබ්ස් ටික ඉතින් ඔගලන්ට පේනව ඇති ටීචින් ගත්තොත් ඔගලන්ට පේනව ඇති සෙකන්ඩරි ස්කූල් ටීච කියන එකට නැවතත් ලොකු ඉඩ ප්‍රමාණයක් වෙන් කරලා තිනවා ගිය අවුරුද්දේ 8000 ගානක් තිබුණා ඉතින් ඒක මේ අවුරුද්දේ තිබිලා ඒගොල්ලෝ එහෙමම දාලා තිනවා මොකද ටීචර්ස්ලාට ගොඩාක් chances තියෙන නිසා ඉතින් මෙතන සෙකන්ඩරි ස්කූල් ටීච කියන්නේ 7 වසරෙන් ඉහළට ඒ කියන්නේ 6 වසර ඇරෙන්න 7 ඉඳන් 12 වසර දක්වා උගන්නන ටීචර්ස්ලට. එතකොට early childhood කියන ප්‍රී ප්‍රයිමරි ස්කූල් කියන ටීචර්ස්ලටත් එයාලා 3321ක් වෙන් කරලා තියෙනවා. ඉතින් ගොඩක් secondary school teachers කෙනෙක් විදිහට ඔගලන්ට qualification ගන්න නම් ඔගොල්ලෝ ලංකාවේ teaching degree නැති නිසා මොකද ලංකාවේ වෙනත් යම් කිසි ආකාරයක bachelor's degree එකක් කරලා තියෙනවා නම් ඔගලන්ට master එකක් වගේ study කරලා මේකට qualify වෙන්න පුළුවන්. එතකොට ගොඩක් අය සමහරු bachelor's කරන්න එනවා කෙලින්ම early childhood වගේ ඒ වගේ අයටත් මේ ඔස්සේ දාන්න chances තියෙනවා. මොකද ඉහළාගයල් ඒවට ඒගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔගලන්ට පේනව ඇති යුනිවර්සිටි ලෙක්චරර්ස්ලටත් ඒගොල්ලෝ 5000ක් විතර වෙන් කරලා තියෙනවා වේකන්සි. ලංකාවේ ඉන්නවනම් ඔයාලා ලංකාවේ lecturer කෙනෙක් නම් ඔගලන්ට පුළුවන් ලංකාවේ ඉඳන් උනත් මේ සඳහා ආයදුම් කරන්න විස්තර හොයලා බලන්න. ඉතින් ඊළඟට ඔගලන්ට පේනව ඇති මෙතන registered nurses-ලට 17000ක් වෙන් කරලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත් ඉහළ අගයක්. ඇත්තට මේ සම්පූර්ණ occupation ceiling list එකේම වැඩිම ඉඩ ප්‍රමාණයක් වෙන් කරලා තියෙන nurses-ලා සඳහා මේක ඇත්තටම මේ අවුරුද්දේ අලුත් දෙයක් නෙමෙයි. පහුගිය අවුරුදු 5-6 ඇතුළතම registered nurses-ලට ඒගොල්ලෝ ඉතාම ඉහළ අගයක් වෙන් කරා. ඉතින් මගේ channel එකට එකතු වෙලා ඉන්න හැමෝම දන්නවා මම හැමතිස්සෙම nursing කරන්න කියලා promote කරන්නේ. ඔස්ට්‍රේලියාවේ nursing study කරාම PR එක ගන්න ගොඩාක් ලොකු chance එකක් තියෙනවා. ඒ වගේම job vacancy ගොඩාරියක් තියෙනවා. ඉතින් job එකක් හරහා හරි independent විදිහට හරි PR ලබා ගැනීමට ලොකු chance එකක් තියෙනවා. ඉතින් ඒකයි මම පුන පුනා කියන්නේ nursing study කරන්න එන්න. ගොඩක් වෙලාවට biology කරන, A-level කරන වගේ නංගිලා මයිලා මගෙන් ඇහුවාම මොනවාද කරන්න හොඳ කියලා මම හැමතිස්සෙම suggest කරන්නේ nursing. ඒ මොකද ඔයගලන්ට පේනව ඇති occupation ceiling එක ඒගොල්ලෝ 17859ක් වෙන් කරලා තියෙනවා. ඉතින් ඊළඟට ඔගලන්ට පේනව ඇති IT ෆීල්ඩ් එකේ අනිත් IT එක එක වෙනත් වෙනත් ප්‍රොෆෙෂන් සඳහා නම් පොඩ්ඩක් අඩුයි ප්‍රමාණවල් වෙන් කරලා තියෙනවා. නමුත් software and application programmers කියන කට්ටියට 8405ක් ඒගොල්ලෝ වෙන් කරලා තියෙනවා. ඒකත් ඉතාම හොඳ අගයක්. ඉතින් programming කරන නංගිල මලිලා ඉන්නවා නම් එයාලට හොඳ chance එකක් තියෙනවා මේකට target කරලා ඔස්ට්‍රේලියාවේ study කරන්න ආවොත් එහෙම. ඊළඟට මම ඔයගලන්ට පෙන්නන්නේ chefs-ලාට. මොකද hospitality study කරන්න ගොඩාක් නංගිල මල්ලා එන්න අහනවා මගෙන්. ඉතින් ඒ නිසා ඔයගලන්ට පේනව ඇති chef-ලාට 2256ක් වෙන් කරලා තියෙනවා. දැන් ඔයගලන්ට හිතන ඇති මෙතන electricians-ලා plumbers-ලා වගේ ඉලක්කමුත් ලොකු ඉහළ අගයන් තියෙනවා. නමුත් මේ වගේ courses කරන්න ටිකක් ලංකාවේ ඉඳන් එන්න අමාරුයි. ගොඩක් වෙලාවට ළමයි කරන්නේ වෙන course එකක් study කරන්න ඇවිල්ලා පස්සේ මේ වගේ course එකකට මාරු වෙනවා. එහෙම නැත්නම් ඔයාලට අර හම්බෙන TR work visa සයිකේදී මේ වගේ කෝසස් පටන් ගන්නවා. නමුත් ලංකාවේ ඉඳන් කෙලින්ම එන්න ටිකක් අමාරුයි මෙන්න මේ වගේ ට්‍රේඩ් කෝසස් වලට. ඉතින් ඒ නිසා තමයි මම ඒක ගොඩක් highlight කරේ නැත්තේ. නමුත් hospitality study කරන්න එන නංගිල මලිලා විශේෂයෙන්ම මතක තියාගන්න commercial cookery chef course එකක් chef කෙනෙක් වෙන්න target කළාමයි එන්න ඕනේ. hospitality management නෙමෙයි මෙතන මම කතා කරන්නේ. chef කියන එක තමයි ඔගලන්ට මේ පේනව ඇති vacancy 2256ක් ඒගොල්ලෝ ස්ථාන වෙන් කරලා තියෙනවා. ඉතින් අන්තිම ටිකත් මම මෙතන පෙන්නලා තියෙනවා. මේ link එක මම මගේ description box එකේ දානවා ඕගලන්ට බලන්න පුළුවන්. ඉතින් මෙතනදී මට ඕගලන්ට පෙන්වන්නලා දෙන්න ඕන උනේ විශේෂයෙන්ම ගොඩ දෙනෙක් target කරන්නේ accounting කියන job එක. ගොඩාක් අය ලංකාවේ ඉඳන් business management එතකොට accounting commerce degree කරපු නංගිලා මලිලා masters කරන්න ඉන්නේ accounting. ඉතින් දැන් මේ අවුරුද්දේ ඉඳන් ඒගොල්ලෝ පොඩ්ඩක් ඒක නැවතත් හිතලා බලන්න ඕනේ. මොකද ඉඩ වෙන් කරලා තියෙන 10000යි. ඒ වගේම දැනටම ඔස්ට්‍රේලියාවේ ගොඩාක් ඉන්නවා accounting කරපු PR එක ලබා ගන්න බැරි අය. ඉතින් ඒගොල්ලන්ගේ applications ගොඩාක් කල් waiting list එකේ ඉන්නවා. ඉතින් අලුතෙන් ඔයාලා study කරන්න එනවා නම් ඕගොල්ලෝ apply කරන්නේ එතකොට studies උත් ඉවර වෙලා අවුරුදු 2කින් 3කින් වගේනේ. ඉතින් ඒ වෙද්දි මේක තවත්
පල්ලෙහා තත්ත්වයට යයි කියලා තමයි මම නිගමනය මම පොඩ්ඩක් හිතන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට මම හිතන්නේ accounting වගේ එකක් ස්ටඩි කරන්න එන එක නුවණට හුරු නැහැ. ඔගොල්ලෝ දැන් තාමත් ලංකාවේ ඉඳන් මේ ගැන හොයලා බලන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වෙනත් කෝස් එකක් ටිකක් ප්‍රසිද්ධ කෝස් එකක් වෙන මොන හරි ස්ටඩි කරන්න එන එක තමයි හොඳ. ඒ වගේම මේ කාලෙදි රීජනල් යුනිවර්සිටීස් පොඩ්ඩක් ටාගට් කරන එක හොඳයි. මොකද මෙල්බන් සිඩ්නි වලින් PR දාන ගොඩාක් අමාරුයි දැන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ occupation ceiling එක ගැන පොඩි දැනුමක් ලැබෙන්න ඇති කියලා. මතක තියාගන්න PR ලැයිස්තුවේ හැම ජොබ් එකකටම සීලින් එකක් නැහැ. මේ වගේ පෙන්නපු තෝරාගත් අර තර්කකාරීත්වය ටිකක් වැඩි විශේෂ occupation සඳහා විතරයි මේ සීලින් එක තියෙන්නේ. PR ලැයිස්තුවේ මීට වඩා ජොබ්ස් තියෙනවා. මම PR ලැයිස්තුව ගැන වෙන වීඩියෝස් වලින් ගොඩාක් විස්තර උගලන්ට කියලා දීලා තියෙනවා. ඉතින් ඒවත් බලන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් වීඩියෝ එක පල්ලෙන් කමෙන්ට් කරන්න. මම ඒවට පිළිතුරු පුළුවන් විදිහට දෙන්නම්. විස්තර කරන්න කමෙන්ට් එකකින් විස්තර කරන්න බැරි එකක් නම් මම ඒ සඳහා අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් හදනවා. ඉතින් එච්චරයි මට කියන්න තියෙන්නේ. මගේ channel එකට support කරන්න කැමති නම් නැවතත් like කරන්න කියලා මතක් කරලා දෙනවා. මගේ channel එකට ඉස්සරහටත් ඔයගලන්ට ඕස්ට්‍රේලියාවේ වීසා ගැන, මම කැනඩා වීසා ගැන කරනවා, ඇමරිකාවේ green card වගේ මාතෘකා ගැන කරනවා. ඉතින් මේ සම්බන්ධව විස්තර දැනගන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයගලන්ට මම වීඩියෝ එකක් දාපු සැනින් නරඹන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.